කිනි තුල්ලන්ගෙන් මැක්කන්ගෙන් ඔයාගේ සුරතලාව බේරගන්න ගොඩාක් අපහසුද? මේක නිකන් වසංගතයක් වගේ නේද? සමහරක් වෙලාවට කොච්චර දේවල් දැම්මත් මේ කිනි තුල්ලු මැක්කොත් නැති කරගන්න නම් බෑ. අනික මේ බෙහෙත් වලට යන වියදම සමහරක් අවස්ථාවල මේව දරන්න ටිකක් අමාරුයි. ඉතින් ඔයගොල්ලෝ දන්නවද මේ කිනි තුල්ලු මැක්කෝ ලේ බොන එක විතරක් නෙමෙයි කරන්නේ වෛරස් වර්ගත් පතුරනවා. උදාහරණයක් විදියට කිනි තුල්ලු උන, ලයිම් ඩිසීස්, ටික් බෝන් ඉල්නස් වගේ ගොඩාක් රෝගත් පතුරනවා. ඉතින් අද මම කතා කරන්නේ ගෙදර දීම හදාගන්න පුළුවන් බෙහෙත් මේ කිනි තුල්ලු මැක්කෝ නැති කරන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට මේ දේවල් දැනගන්න ඕන නම් මාත් එක්ක මේ වීඩියෝ එක ඉවරනකම් ඉන්න. Hi, welcome to Jiho Talks. ඉතින් මේ වගේ අලුත් වැදගත් දේවල් මිස් නොකර දැනගන්න ඕන නම් ප්ලීස් මාව subscribe කරන්න. ඒ වගේම පළහැ තියෙන bell icon එකත් click කරන්න අමතක කරන්න එපා. පළවෙනි ක්‍රමේ තමයි දෙහිඋෂ. මේ දෙහිවල තියෙන ඇසිඩ් කිනි තුල්ලු මැක්කන්ට හානි කරයි. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් දෙහිගෙඩි දෙකක් වගේ අරන් හොඳට කෑලි වලට කපලා උණු වතුරේ දාලා පැය 12ක් වගේ තියන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් ඒ වතුර ස්ප්‍රේ බෝටල් එකකට දාලා හොඳට සුරතලාගේ ඇඟට ස්ප්‍රේ කරන්න. ඉතින් හොඳට මතක තියාගන්න කවදාවත් සුරතලාගේ ඇස් කටට නම් මේ දේවල් ගෑවෙන්න දෙන්න එපා. ඒ වගේම විශේෂයෙන් කන් පිටිපස්සේ බෙල්ල වටේ නැට්ටි අග හිස්සේ කිහිල්ලේ කිලිවල මේ වතුර හොඳට ස්ප්‍රේ කරන්න. ඉතින් මේක දවසට දෙපාරක් වගේ දවස් දෙක තුනක් කරද්දී ඕගොල්ලන්ටම හොඳ ප්‍රතිඵල තේරේ. දෙවෙනි ක්‍රමේ තමයි සුදු ලුණු. ඉතින් අපි ඔක්කොම දන්නවා සුදු ලුණු ලොකු ප්‍රමාණවලින් සුනකයට විසයි කියලා. නමුත් සුදු ලුණු පොඩි ප්‍රමාණෙන් උදව් කරනවා කිනි තුල්ලු මැක්ක මර්ධනය කරන්න. ඔයාට පුළුවන් මේක දෙවිදියකට කරන්න. ඉතින් ඔයාට පුළුවන් සුදු ලුණු බික් අටක් වගේ අරන් හොඳට පොඩි කරලා ඒක භාජනයකට දාලා උණු වතුර දාලා පැය 12ක් වගේ තියලා මේ වතුර හොඳට ස්ප්‍රේ කරන්න. ඉතින් මේ ස්ප්‍රේ කරන එකත් ඔයාට පුළුවන් දෙවිදියකට කරන්න. ඔයාට පුළුවන් සුනකයා යන හැම තැනම මේ වතුර හොඳට ස්ප්‍රේ කරන්න. උදාහරණයක් විදියට එයාගේ කූඩුවේ නිදාගන්න තැන වගේ තැන්වල. දෙවෙනි ක්‍රමේ තමයි එයාගේ ඇඟට ස්ප්‍රේ කරන එක. හැබැයි එයාගේ ඇඟට ස්ප්‍රේ කරද්දී ඔයා හදාගත් මිශ්‍රණයට වතුර තව ප්‍රමාණයක් දාලා තනුක කළා තමයි ඇඟට ස්ප්‍රේ කරන්න ඕනේ. ඊට පස්සේ පැය 3ක් වගේ තියලා සුනකයාව හොඳට හෝදන්න. එතකොට ඔයාටම තේරෙයි මැක්ක කොච්චර එයාගේ ඇඟෙන් හැලෙනවද කියලා. දෙවෙනි ක්‍රමේ තමයි සුදු ලුණු සුළු ප්‍රමාණයෙන් ඔයාගේ සුරතලාට කන්න දෙන්න පුළුවන්. ලොකු ප්‍රමාණයෙන් සුදු ලුණු මේගොල්ලන්ට වසයි. නමුත් සුළු ප්‍රමාණයෙන් මේක බෙහෙතක් විදියට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයාගේ සුනකයාගේ බර කිලෝ 5ක් වගේ නම් ඔයාට දෙන්න පුළුවන් සුදු ලුණු බික් කාලක් වගේ ප්‍රමාණයක්. නමුත් එයාගේ බර කිලෝ 40ක් වගේ නම් බික් එකක් වගේ දෙන්න පුළුවන්. හැබැයි මොන බර තිබ්බත් සුදු ලුණු බික් දෙකකට වඩා නම් දවසට දෙන්න එපා. ඉතින් ඔයාට මේකිනුත් ලොකු වෙනසක් තේරෙයි. තුන්වෙනි ක්‍රමේ තමයි ඇපල් සයිඩර් විනිග. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඇති ඇපල් සයිඩර් විනිග කියන්නේ ගොඩාක් න්‍යූට්‍රිෂන් තියෙන දෙයක් කියලා. මේකේ විටමින්, මිනරල්, ඇසිඩ්, පොටෑසියම් වගේ දේවල් ගොඩාක් අඩංගුයි. ඉතින් මේ ඇපල් සයිඩර් විනිගත් ක්‍රම දෙකකට කිනි තුල්ලු මැක්ක මර්ධනය කරන්න පාවිච්චි කරන්න පුළුවන්. ඔයාට පුළුවන් මේක ඔයාගේ සුරතලාට බොන්න දෙන්න. මොකද කවදාවත් මැක්ක කිනි තුල්ලු බැලන්ස් වෙච්ච pH අගයකට කැමති නැහැ. ඉතින් ඔයාගේ සුනකයා කිලෝ 10ක් වගේ බරයි නම් මිලිලීටර 5ක් වගේ ප්‍රමාණයක් එයාට බොන්න දෙන්න පුළුවන්. ඉතින් ඔයාට පුළුවන් එයාගේ බොන වතුර එකට දාලා මේක බොන්න දෙන්න. හැබැයි මේක පරිස්සමෙන් කරන්න ඕන දෙයක්. මොකද එයා මේ රසට අකමැති වෙලා වතුර බොන එක නතර කරන්න උනත් පුළුවන්. දෙවැනි ක්‍රමේ තමයි ඔය කට්ටිය මැක්කෝ කිනි තුල්ලෝ ජීවත් වෙන ප්‍රදේශය ආම්ලික කරොත් ඒ කට්ටියට ජීවත් වෙන ගොඩාක් අමාරුයි. ඉතින් ඕගලන්ට පුළුවන් වතුර මිලිලීටර 100කට ඇපල් සයිඩර් විනිගර් මිලිලීටර 150ක් දාලා ලුණු මේසැඳි කාලක් වගේ මිශ්‍ර කරලා ඒ මිශ්‍රණය ස්ප්‍රේ කරන්න. හැබැයි හොඳට මතක තියාගන්න කවදාවත් සුනකයාගේ ඇස්වල ඒ වගේම තුවාල එහෙම තියෙනවා නම් ඒවල නම් ගෑවෙන්න දෙන්න එපා. ඉතින් කලින් කිව්වා වගේ හොඳට ආවරණය වෙන විදිහට මේ මිශ්‍රණය ස්ප්‍රේ කරන්න. ඒ වගේ මේ ඇපල් සයිඩර් විනිගර් ඔයගලන්ට කාගෙල් ස්කේල්ස් වගේ තැන්වලින් ගන්න පුළුවන්. හැබැයි ඔයගලන්ට ඇපල් සයිඩර් විනිගර් හොයාගන්න අමාරු නම් ඕගලන්ට මේ ක්‍රම දෙකට විනාකිරි වුණත් පාවිච්චි කරන්න පුළුවන්. හතරවෙනි ක්‍රමේ තමයි පොල් තෙල්. පොල් තෙල් ගොඩාක් උදව් කරනවා මේ කිනි තුල්ලු මැක්ක වගේ සත්තු නැති කරන්න. මේ පොල් තෙල් වල අඩංගු වෙනවා ලෝරික් ඇසිඩ් කියලා ඉන්ග්‍රීඩියන්ට් එකක්. මේ ඇසිඩ් එක ගොඩාක් උදව් කරනවා කිනි තුල්ලු මැක්ක නැති කරන්න. ඉතින් ඔයාට පුළුවන් මේක කෑමට එහෙම නැත්නම් ඇඟේ ගන්න උනත් කෑමට දෙනවා නම් කිලෝග්‍රෑම් 10ක් වගේ බර සුනකෙක්ට එක මේසැන්දක් කෑමට දාලා දෙන්න පුළුවන්.
ඒ වගේම ඇඟේ ගාලත් ඔයගලන්ට මේ කිනිතුළු මැක්කු නැති කරගන්න පුළුවන්. මේ පොල්තෙල් ඇඟේ හොඳට ගාද්දිත් මේ සත්තු නැති වෙනවා. ඒ වගේම මේ සුරතලාගේ හැමේ තියෙන මොයිෂර් ගතිය වැඩි වෙනවා වගේම වාගේ සුරතලාගේ හැමේ ඊස් ඉන්ෆෙක්ෂන් එහෙම තියෙනවා නම් ඒ දේවලුත් මේ පොල්තෙල් වලින් නැති වෙනවා. පස්වෙනි ක්‍රමය තමයි කරාබු නැටි. මේ ක්‍රමේ ගොඩාක් ඉෆෙක්ටිව්. මොකද මේකේ තියෙන ඇන්ටි ඉන්ෆ්ලේමටරි සහ ඇන්ටි බැක්ටීරියල් උදව් කරනවා කිනිතුල්ල මැක්ක නැති කරන්න. මේක ස්ප්‍රේ එකක් විදියට ඔයගලන්ට හදන්න පුළුවන්. ඉතින් ඔයගලන්ට පුළුවන් වියලි කරාබු නැටි තුනක් අරන් ඒක මිශ්‍ර කරන්න කපුරු එක. ඊට පස්සේ ඒක දාන්න එතනෝල් ලීටරයකට. ඊට පස්සේ සම්පූර්ණයෙන්ම එතනෝල් වල දියවෙන්න අරින්න. වාට එතනෝල් හොයාගන්න නැත්නම් විනාකිලි හැරි ඇපල් සයිඩර් විනිගර් හැරි දාලා පෑය 12ක් තියලා වාගේ සුරතලාගේ ඇඟට හොඳට ස්ප්‍රේ කරන්න පුළුවන්. ඊට පස්සේ පෑය 2කට වගේ පස්සේ සුරතලා හොඳට හෝදන්න. ඇස්වල කටේ නම් මේ දේවල් කෑවෙන්න දෙන්න එපා. ඉතින් මම බෝනස් ෆැක්ට් එකක් විදියට තව ක්‍රමයකට ඔයගොල්ලෝ ෂෙයා කරන්න. ඉතින් ඔයගලන්ට පුළුවන් දුම්කොළ වාගේ සුනකියාගේ ඇඟේ අතුල්ලලා මේ කිනිතුල්ල මැක්ක නැති කරන්න. එහෙම නැත්නම් ඔයගලන්ට පුළුවන් දුම්කොළ වතුර පෙඟින්න තියලා ඒ වතුර සුරතලාගේ ඇඟට ස්ප්‍රේ කළාත් මේ කිනිතුල්ල මැක්ක නැති කරගන්න. ඉතින් මං හිතනවා ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලලා ගොඩාක් වැදගත් විස්තර දැනගන්න තියෙයි කියලා. ඉතින් ඔයගලන්ට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. ඉතින් මාත් එක්ක මෙච්චර වෙලා හිටියට තෑන්ක් යූ. මේ වගේ තව අලුත් වීඩියෝ එකක් අරන් මං ආයේ හම්බෙන්න. ඉතින් ඔයගොල්ලෝ තාම මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් ප්ලීස් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඕගලන්ට සුබ දවසක්.